එකේ මෝහ කියන දේ පොඩ්ඩක් පැහැදිලි කරගන්න. රාගය සහ ද්වේෂේ රාගයයි මානයයි එකතු වුණාම මෝහය, රාගයයි ද්වේෂයයි මානයයි එකතු වුණාම මෝහය. එතකොට මෝහය කියන එක ඉබේ හැදෙන්නේ නැහැ. රාගයෙන් මුල්ව මානයෙන් කටයුතු කරනකොට මෝහය ඇති වෙනවා. ද්වේෂයෙන් ද්වේෂයේ මුල්ව මානයෙන් කටයුතු කරනකොට මෝහය ඇති වෙනවා. එතකොට මේ රාගයයි ද්වේෂයයි දෙකේ එකතුවක් තමයි මෝහය කියන්නේ. හැබැයි මෝහය බලවත් වෙනවා මුල් බැහැ ගන්නවා. මෝහය ඉබේ හකස් වෙන්නේ නැහැ. රාගය හෝ ද්වේෂය හෝ නැති වුණොත් මෝහය නැති වෙනවා ඉබේ. දැන් තේරුණාද? එතකොට තියෙන්නේ දෙකයි. ප්‍රිය දේට ඇලීම රාගය, අප්‍රිය දේට ගැටීම ද්වේෂය. ප්‍රිය දේට ඇලීමෙන් කටයුතු කරනකොට මෝහය උපදිනවා. අප්‍රිය දේට ගැටීමෙන් කටයුතු කරනකොට මෝහය උපදිනවා. ඒ දෙක නැවැත්තුවොත් මෝහයත් නැති වෙනවා. අවසරයන් බුදු පියාණනි,